වඩා එතුමා මට දුරකථනයෙන් කතා කරලා යම්කිසි ව්‍යාපෘතියක් පිළිබඳ දල විස්තරයක් කරලා ඊට පස්සේ අපි දෙන්න මුණ ගැහිලා අපි කතා බහ කරලා මොකද්ද මේ කරන්න යන්නේ කියන එක පිළිබඳ යම්කිසි වැටහීමක් මට ලැබුණාට පස්සේ මම එකඟ වුණා මේ අවස්ථාවට සහභාගී වෙන්න. දැන් මං හිතන්නේ ආරම්භයේදීම මම ඔබට කියන්නට ඕනේ අපි මේ කරන්න යන්නේ මොකද්ද කියන එක පිළිබඳ මා තුළ තියෙන වැටහීම මොකද්ද කියලා. මං හිතන්නේ මෙතන අපේ අරමුණ වෙලා තියෙන්නේ ග්‍රේරෝ මහත්මයාගේ ආයතනික සහ මූල්‍ය ශක්තිය මුල් කරගෙන කිසියම් ශිල්පායතනයක් පිහිටවන්නට. හරිනේ? මේ ශිල්පායතනයේ සංකල්පය නිකං සරලව කරන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් එකක් නෙවෙයි. ශේෂ පලිහක්කාර මහත්මයා මේ ගැන මට කියනකොට මම මුලින්ම ඇහුවේ ඒකයි. මේකට කිසියම් ආයතනික මූල්‍ය අනුග්‍රහයක් තියෙනවද? එතකොට තමයි ග්‍රේරු මහත්මයා සහ ඔහුගේ ආයතනය පිළිබඳ තුමා කිව්වා, මං කිව්වා එසේනම් අපි එකතු වෙලා කරන්න යම් කිසි දෙයක් උත්සාහ කරමු. මොකද්ද මේ කරන්න උත්සාහ කරන්නේ? ශිල්ප ආයතනයක් පිහිටුවන්නට. මේ ශිල්ප ආයතනයෙන් කරන්න බලාපොරොත්තු වෙන දේ පිළිබඳව මං හිතන්නේ ග්‍රේරු මහත්මයාත් ශේෂ පලිහක්කාර මහත්මයාත් අඩු වැඩි වශයෙන් කිව්වා. මේ ශිල්ප ආයතනයේ මුල් වෙන්නේ කලාව. කලාවේ නැටුම් නර්තනය, සංගීතය, නාට්‍ය කලාව, රංගනය, මේ කරුණු හතරම ගත්තහම අපිට පේනව එක පැහැදිලි පොදු ගුණාකාරයක්. ඒවා සියලු දේ නිරූපණ කලා. සංගීතයත් නිරූපණ කලාවක්. ඒ කියන්නේ වේදිකාවක් මත නැත්තම් කෙසේ හෝ ඒවා යම් කිසි දෙයක් අපි නිරූපණය කරනවා. ඒක හඬෙන් නැත්තම් රිද්මයෙන් මේ කිසිම දේ යම් කිසි දෙයකින් අපි යම් කිසි දෙයක් නිරූපණය. නිරූපණ කලාව performing arts කියලා ඉංග්‍රීසියෙන් කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන්. දැන් මේකට මං හිතන්නේ අද මම සම්බන්ධ වෙන්නෙත් මට සම්බන්ධ වෙන්න කියලා ආරාධනයක් කළෙත් සිනමාව සහ චලන චිත්‍රය මුල් කරගෙන යම්කිසි දෙයක් උගන්වන්න මේ ශිල්ප ආයතනය තුල. නමුත් මම ආරම්භයේදී වචන කිහිපයකින් පැහැදිලි කරන්න මට අවසර දෙන්න මං අනිත් අයගෙනුත් ඉල්ලා හිටිනවා. චලන චිත්‍රය මේ අනිකුත් මම සඳහන් කර කලාවන්ගෙන් වෙන් කරලා හඳුන්වන්න මම කැමති නෑ. මොකද චලන චිත්‍රය මං හිතනවා එක්තරා විදිහකට මේ සියලුම කලාවන් කෙරෙහි යම් කිසි ආකාරයක බලපානවා වගේම මේ අනිකුත් කලාවන් සියල්ලම චලන චිත්‍රය කෙරෙහිත් බලපානවා. චලන චිත්‍රය අපිට හදාරන්නට බෑ. චලන චිත්‍රයේ භාවිතය අපිට හොඳ භාවිතා අපිට ඒකේ භාවිතය හරියට හඳුනගන්න බෑ. අනිකුත් ලලිත කලාවන් පිළිබඳ අනිකුත් නිරූපණ කලාවන් පිළිබඳ අපි තුල යම් කිසි ආකාරයක අවබෝධයක් නැත්තම් මම පුංචි කතාවක් කියන්නම්. මම වැඩි දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භයේදී ඔබ කවුරුත් අහලා ඇති සුවිශේෂ සිනමාවේදියා අකිරා කුරොසාවා ගැන. අකිරා කුරොසාවා එකම එක පොතයි ලිව්වේ ඔහුගේ මුළු ජීවිත කාලයේම. ඒ පොතේ ඔහු එකතැනක සඳහන් කරනවා සිනමාව කියන්නේ මොකක්ද කියලා කවුරුහත් මගෙන් ඇහුවොත් මගේ ඔළුවට එකපාරටම එන්නේ අවුරුදු 5ක් වයස ඇති මගේ මුණුපුරෙක් වරක් පාසලේදී ලියූ වාක්‍ය රචනයක්. මේ අවුරුදු 5ේ දරුවට වාක්‍ය රචනයක් ලියන්න කියලා තියෙනවා මගේ සුරතල් බල්ලා ගැන. ඒ දරුවා පටන් ගත්තේ මගේ හුරතල් බල්ලා හරියට මුගටියෙක් වගේයි. සමහර වෙලාවට ඌ හාවෙක් වගේත් මට පේනවා. මෙහෙම මේ දරුවා දන්න සත්ව ලෝකයේ සිටින බොහෝ සත්ව වර්ගයන්ගේ නාම ලේඛනයක් ඊට පස්සේ එනවා. මෙයත් වගේ පේනවා, මෙයත් වගේ පේනවා, කොටියෙක් වගේත් පේනවා, පූසෙක් වගේත් පේනවා කියලා ඒ වගේ ඒ වාක්‍ය රචනයේලා දරුවා අවසන් කරන්නේ ඒ උනාට ඌ බල්ලෙක් හින්දා වෙන මොන සතෙකුටත් වඩා ඌ බල්ලෙක් වගේ. මේක සිනමාවටත් පොදුයි. සිනමාව විටක, ඒ කියන්නේ කුරසාවමයි කියන්නේ, විටක නර්තනය. ඒ රිද්මයක් තියෙනවා සිනමාවේ. ඒ රිද්මය
ඇගේ නැති කෙනෙකුට සාර්ථක සිනමාකරුවෙක් වෙන්න බෑ. අපි හුඟක් චිත්‍රපටි සමහරවට ඇද වැටෙන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. රිද්මයක්. ඒ රිද්මය නැටුමෙන් ලබා ගන්න පුළුවන්. ඒ රිද්මය අපි ලබා ගන්න පුළුවන් සංගීතයෙන්. එතකොට සංගීතයෙන් ඒ පෝෂණය ලබනවා. නර්තනයේ තියෙනවා නිරූපණයක්. අපි දන්නවනේ ආංගික අභිනය, සාත්වික අභිනය, වාචික අභිනය, ආහාර්‍ය අභිනය කියලා සතර අභිනයක් තියෙනවානේ. ඒ සතර අභිනයම අපි භාවිතයට ගන්නවා චිත්‍රපටියකදී. අපි නළුවාට නැත්තම් නිලියට අපි කියනකොට අපි බලනවා ඒ වෙලාවේදී මොකක්ද මේ 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 මිනිස්යාගේ මේ මතුවෙන අදහස දෙන්න පුළුවන්. ඒ මනුස්සයාට දුවන්න කිව්වොත්ද, එසේනම් එකතන ඉඳගෙන මුහුණ ඉරියව් වෙනස් කරන්න කිව්වොත්ද, එහෙම නැත්තම් ඔහුගේ හැඟීම් වචනෙන් නැගුවොත්ද, එසේ නැත්තම් ඔහුට කිසියම් විශේෂ ඇඳුමක් පැනඳුමක් ඇතුල් කිරීමෙන්ද, මේවෙන් තමයි අපි නිරූපණය කරන්නේ. සංගීතය, නාට්‍ය කලාවෙන් අපි ඉගෙන ගන්නවා නාට්‍ය ධර්මය. නාට්‍ය ධර්මය ඉතාමත්ම වැදගත් දෙයක් සිනමාවේදී. බොහෝ විට මම බලා ඉන්නවා ඉඳලා හිටලා අපේ ටෙලි නාට්‍ය දිහා. මම සිංහල චිත්‍රපටි බැලුවේ නැති කාලෙකින්, නමුත් සිංහල චිත්‍රපටිවලත් මේ දුර්වලකම දකින්නවා. මේ නාට්‍ය ධර්මය කියන එක පිළිබඳ කිසිම අවබෝධයක් ඇතුව නෙවෙයි මේ චිත්‍රපටි කෙරලා තියෙන්නේ. නාට්‍ය ධර්මය තියෙනකොට එතන ඇති වෙනවා සහනුභූතිය කියලා එකක්. ඒක හොඳ ලස්සන වචනයක්. නමුත් මම වැඩි දිනක් දන්නේ සහනුභූතිය කියන්නේ අර තිරේ නැත්තම් වේදිකාවේ යම්කිසි චරිතයක් තමාගේ දුක නැත්තම් තමාගේ සතුට ප්‍රකාශ කරනකොට ඒ සතුට බලාගෙන මිනිස්සු ඇතුළ ඇති වෙන්න ඕනේ. ඇති නොවුනොත් කැමරාව කොච්චර හොඳට හැසිරුවත්, ආලෝක පාලනය කොච්චර හොඳින් තිබුණත් අපිට තේරෙනවා කියන්නේ මොකද්ද කියලා දැනෙන්නේ නැහැ. අපේ චිත්‍රපටි වලින් 80% වෙලා තියෙන්නේ තේරෙනවා. අපෝ කියන්න හදන දේ තේරෙනවා. බොහොම පැහැදිලි. නමුත් දැනෙනවත්. අමරදේව මහත්මයා ඔකට හොඳ උදාහරණයක් මේ ළඟදී මට කිව්වා. දැන් ජෝතිපාල ගැන විශාල ප්‍රබෝධයක් මේ රටේ ඇති වෙලා තියෙනවානේ. හැමෝම ජෝතිපාල ගැන කතා කරනවා දැන්. මට තාමත් ඒ උද්‍යෝගය ඇති වෙලා නැහැ. මොකද මම කවදාවත් ජෝතිපාලට කැමති කෙනෙක් නෙමෙයි. ඒක මම අදහස් කරන්නේ ජෝතිපාල නරක ගායකයෙක් කියනවා නෙවෙයි. මගේ පෞද්ගලික රුචිය ඒක. නමුත් මම හැම විටම කල්පනා කරා ඇයි ජෝතිපාල අවුරුදු 40ක් ගිහිලා මැරිලා ඉවරලා තාමත් මේ මිනිස්සයව අනුකරණය කරන්න මිනිස්සු හදනවා. ඒ මිනිස්සයාගේ වැදගත්කමක් ගැන කතා කරනවා. ඇයි කියලා මේ. මම අමරදේවගේ හැම අමරදේව කිව්වා තිස්ස අමරදේව ගැන තිස්සගේ අදහස් මම පිළිගන්නවා. මොකද ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ මිනිහා සින්දුවක් කියනකොට මිනිහා කියන්නේ බොක්කෙන්. බොක්කෙන් සින්දුවක් කියනවා කියලා කියන අමරදේව කෙනෙක්ගේ මුවින් මම අහන්න බලාපොරොත්තු නොවුණු වචනයක් පාවිච්චි කරේ. කියන්නේ පුදුම හැඟීමකින් ඇතුව කියනවා. දැන් ඒක අහගෙන ඉන්න මනසට මොකක්දෝ දෙයක් දැනෙනවා ඇඟට. මේක ස්වර අලංකාරයේ හෝ ශෘතිය පිළිබඳ ප්‍රශ්නයක්ද, ලය පිළිබඳ ප්‍රශ්නයක්ද කියලා අපි දන්නේ. නමුත් මෙතනට වදිනවා. ඒක ග්‍රාම්‍ය හැඟීමක් වෙන්න පුළුවන්. නමුත් ඒක අපි වදිනවා. මෙන්න මේ වදින එක සිංහල භාෂාවෙන් කියන මේ සහනුභූතිය කියන එකට අපි කියනවා වදිනවා කියලා. ඒක තමයි වචනේ. මේ සඳහා සිනමාව අපිට හුදකලාව උගන්වන්න බෑ. ඒක මගේ අවුරුදු 40ක් මේ මාධ්‍ය තුල ඉඳලා හොඳට ටෙම්පරාදු වෙලා දුක් විඳලා බැලුම් අහලා මම ඉගෙනගත්ත එකම දෙයක් තමයි සිනමාව කියන්නේ අනිකුත් කලාවන්ගෙන් වෙන් කරලා උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරිම වැදගත්. මොකද සිනමාව තුල සියලුම කලාවන්ගේ සංස්ලේෂී බවක් තියෙනවා. තවත් බර වචනයක් මම පාවිච්චි කරා. සංස්ලේෂී කියන්නේ විවිධ දේ එකට එකතු කිරීම. ඒක විවිධ දේ පැටවීම නෙවෙයි. ඒවා එකිනෙකට එකිනෙකට සම්බන්ධ කරලා මුසු කිරීම තමයි සංස්ලේෂී කියලා කියන්නේ. සංස්ලේෂී කලාවක් සින්තටික් කියලා ඉංග්‍රීසියෙන් කියනවා ඔකට. සින්තටික් කියන්නේ විවිධ ද්‍රව්‍ය නැත්තම් වස්තුන් අරගෙන ඒවා එකක් බවට පත් කිරීම. සින්තසයිස් කියන එක. එතකොට සිනමා වනාහි සංස්ලේෂී කලාවක්. It's a synthetic art. ඒක උගන්වන්න හදනවා නම් කැමරාවේ තියෙන ඇනමුරුච්චි වලිනුයි කාචයේ තියෙන ගැමා කර්වස් වැනි විද්‍යාත්මක දේවලින් පමණක් මං හිතන්නේ ඒක විශාල මුලාවක්. ඒක මුළු මහත් පරම්පරාවක්ම නොමග යවීමක්. ඒක තමයි ලංකාවේ මෙතෙක් කරන්න හදලා තියෙන්නේ. සිනමාව උගන්වන්න කියලා බොහෝ දෙනෙක් උගන්වන්න හදලා තියෙන්නේ කැමරාවේ ඇනමුරුච්චි කොච්චර තියෙනවද, මේක ලෝඩ් කරන්නේ කොහොමද. ඊට මෙන්න මේ තාක්ෂණය, කාර්මිකත්වය,
අර කවුද කිව්වා වගේ කාර්මිකත්වය තුලින් නැත්තම් කැමරාවේ ක්‍රියාකාරීත්වය තුලින් සිනමාව උගන්වන්න පුළුවන් නම් මුද්‍රණ යන්ත්‍රයක් අරගෙන සාහිත්‍ය උගන්වන්නත් පුළුවන් අපිට. ඕක තමයි ලංකාවේ වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙකු ඉන්නවා සිනමාවේ චක්‍රවර්තිලා වෙලා ඒ අයගේ ඒ අය ඒ ආදත් කරන්නේ සිනමාව මේ සිනමාව කියන්නේ වෙනම දෙයක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන මද දැනුම නිසා ඒගොල්ලෝ දන්න ටික තමයි අවශ්‍යම දේ මීට වඩා දෙයක් නැහැ කියලා උගන්වන්න හදන එක ඉතාමත්ම භයානක දෙයක්. මම බොහෝ විට උත්සාහ කරලා තියෙන්නේ මගේ මුළු ජීවිත කාලය තුළින්ම සිනමා මං කියන්නේ තාක්ෂණය බැහැර කරන්න කියලා. සිනමාවේ තාක්ෂණය, කැමරාවේ ක්‍රියාකාරීත්වය, රසායනය මේ සියල්ල සිනමා මාධ්‍යයේ භාෂාවේ කොටසක්.